ඔයාලට ඔන්න ඔයාලට මම අද තවත් වෙනස් විදිහේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබුණා මෙහි තියෙන කොන්ඩෝ එකක් කොහමද රෙන්ට් කරන්නේ, රෙන්ට් ෆී එක කීයද? එහෙම මගෙන් අහලා තිබුණා. ඒ වගේම ඇමරිකාවෙ ඉන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයාට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි මෙහි තියෙන අපාර්ට්මන්ට් මොන වගේද? ෆැමිලි එකකට නවතින්න තියෙන තැන් මොනවද? ඒ වගේ ගොඩක් මගෙන් අහලා තිබුණා. ඒ වගේම ඔයාලා ඉල්ලලා තිබුණා තවත් අපාර්ට්මන්ට් ටුවර් කරන්න කියලා. ඉතින් ෆැමිලි එකකට ඉන්න පුළුවන් විදිහේ, ඒ කියන්නේ කොන්ඩෝ එකක ටුවර් එකක් මම අද ඔයාලට පෙන්නන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු ඇමරිකාවේ තියෙන කොන්ඩෝ එකක් මොන වගේද, මම ඔයාලට කලින් පෙන්නපු අපාර්ට්මන්ට් එකක් වගේමද කියලා. එහෙනම් යමු මාත් එක්ක. මේ කොන්ඩෝ එකේ පුංචි ගෙයක් වගේ මම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම ඇටච් ගරාජ් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට එක වෙහිකල් එක පාක් කරන්න විතරයි පහසුකම් තියෙන්නේ. ඉතින් ඔයාලට තව වෙහිකල් එකක් තියෙනවා නම් ඕපන් ඒරියා එකක ෆ්‍රී වෙහිකල් එක පාක් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද මේ කොන්ඩෝ එකේ තියෙන ෆැසිලිටීස් කියලා. එන්න මාත් එක්ක. මේ කොන්ඩෝ එකේ අපිට කියන්නේ රෙන්ට් එක 1400 වගේ වෙනවා. හැබැයි ඉලෙක්ට්‍රිසිටි බිල් එක, වෝටර් බිල් එක මේ දේවල් නැතුව කොන්ඩෝ එකේ රෙන්ට් එක 1400 වගේ වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ කොන්ඩෝ එක තියෙන්නේ කියලා. ඉතින් මේ හරිය තියෙනවා පොඩි ස්පේස් එකක්, ලිවින් රූම් එකකට වගේ අපිට යූස් කරන්න පුළුවන්. ඒ වගේම ෆයර් ප්ලේස් එක. මෙතන පුංචි ස්පේස් එකක් තියෙනවා. ඉතින් අපිට මෙතන කියන්නේ ස්ටඩි රූම් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට ඔෆිස් රූම් එකක් විදිහටත් මෙතන යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහට මෙතන ඩිසයින් කරගන්න පුළුවන්. මෙතන තියෙනවා බැල්කනි එක, බාත්รูම් එක. මේ කොන්ඩෝ එක 1 බෙඩ්රූම් කොන්ඩෝ එකක්. ඉතින් එක බෙඩ්රූම් එකයි තියෙන්නේ. ඉතින් ඔයාලා කොන්ඩෝ හවුස් එකක් ගන්නවා නම් 1 බෙඩ්රූම්, 2 බෙඩ්රූම් වගේ කොන්ඩෝ එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ බෙඩ්රූම් එක. ක්ලෝසෙට් එකක්. ඒ කියන්නේ ඔයාලගේ ඇඳුම්, සපත්තු වගේ දේවල් මෙතන අපිට තියාගන්න පුළුවන්. මෙතන අපිට පුංචි ස්පේස් එකක් තියෙනවා. ඉතින් අපිට මෙතන ඩයිනින් රූම් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. මෙතන ක්ලෝසෙට් එකක් තියෙනවා. මේ කොන්ඩෝ එකේ කිචන් එක පුංචි ස්පේස් එකක් ඒ උනත්. ඉතින් මම අර හැම වීඩියෝ එකකම කියනවනේ මෙහෙ අපාර්ට්මන්ට් එකක් ගන්නකොට හරි කොන්ඩෝ එකක් හරි නැත්නම් ටවුන් හවුස් එකක් ගන්නවා නම් ඔයාලා රෙන්ට් එකට ඔයාලට ෆුලි කම්ප්ලීට් කිචන් එකක් හම්බ වෙනවා. ඉතින් මේ කොන්ඩෝ එකේ කිචන් එක තමයි මේක. ඉතින් මෙතන මයික්‍රෝවේව් එක තියෙනවා. ඒ වගේම කුකර් එක, අවන් එක, ෆ්‍රිජ් එක, ඩිෂ්වොෂර් එක, මේ හැම දෙයක්ම කිචන් එකේ තියෙනවා. ඒ කියන්නේ ෆුල් කම්ප්ලීට් කිචන් එකක් ඔයාලට හම්බ වෙනවා. මෙතන තියෙනවා වොෂින් මැෂින් එක සහ ඩ්‍රයර් එක. ගොඩක් අපාර්ට්මන්ට් වල හරි, ඒ කියන්නේ කොන්ඩෝ වල වගේ වොෂින් මැෂින් එක සහ ඩ්‍රයර් එක හම්බ වෙන්නේ නැහැ. ඉතින් කනෙක්ෂන් එකක් විතරයි හම්බ වෙන්නේ. අපි කියන්නේ අපාර්ට්මන්ට් එකකට ගියා නම් සමහර අපාර්ට්මන්ට් වලින් වොෂින් මැෂින් එකක් සහ ඩ්‍රයර් එකක් ගන්න පුළුවන් රෙන්ට් එකට. කියන්නේ ඒගොල්ලෝ රෙන්ට් ෆී, කියන්නේ මන්ත්ලි ෆී එකක් අය කරන විදිහට දෙනවා. එහෙම නැත්නම් අපි සල්ලි දීලා අරගෙන මෙතන සෙට් කරගන්න ඕනේ. මේ කොන්ඩෝ එක 1 බෙඩ්රූම් කොන්ඩෝ එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කොන්ඩෝ එක ඩිසයින් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට මෙහි තියෙන කොන්ඩෝ එකක් ගැන අයිඩියා එකක් එන්නේ ඇති. ඉතින් එහෙනම් අදට මම නවතින්නම්. තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලට සුබ දවසක්.